1868 පෙබරවාරි මස 13 වන දින කැලණිය වරාගොඩ ගම්මානයේදී වේයන්ගොඩ පත්තල ගෙදර ප්‍රදේශයෙන් පැමිණි දොන් ඩැනියෙල් සහ එලිසා ජයතිලක යුවළට දාව ජේෂ්ඨ පුත්‍රයා ලෙස ශ්‍රීමත් දොන් බාරුන් ජයතිලක ශ්‍රීමතානන් ජන්ම ලාභය ලද්දේය. ඩැනියෙල් ජයතිලක මහතා කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ආරම්භක සමාජිකයෙකු වූ අතර මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකු වූයේය. එමෙන්ම සදහවත් බෞද්ධ කාන්තාවක් වූ වීරසිංහ මහත්මිය ගෞරවනීය ධනවත් වරාගොඩ වීරසිංහ පරම්පරාවේ පුරුකක් වූ අය. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමියාදී වියතුන් ඇසුරේ විද්‍යාලංකාර පිරිවෙනින් සිංහල, පාලි, සංස්කෘත සහ බෞද්ධ සාහිත්‍ය යන විශේෂ ක්ෂේත්‍රෝස්සේ එතුමා මූලික අධ්‍යාපනය හදාරන ලද්දේය. එතුමා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කළේ කැලණියේ බැප්ටිස් පාසලක වන අතර ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ වෙස්ලි විද්‍යාලයේදීය. මුහන්දිරම් දොන් සයිමන් ජයතිලක සහ මුඩ්ලිය දොන් ඒබ්‍රහම් ජයතිලක එතුමන්ගේ සොහොයුරන් වූහ. 1898 දී තරුණ බාරොන් බෙන්තොට වරාහේනේ බටුවන් තුඩාව පඬිතුමාගේ දියණිය වූ මල්ලිකා බටුවන් තුඩාව මෙලවිය සමගින් විවාහ ප්‍රාප්ත වූයේය. ශ්‍රීමත් ඩී.බී. යටත් විජිත පාලන යුගයේදී පරිහානියට පත්ව තිබූ සිංහල සාහිත්‍ය මෙන්ම බෞද්ධ සාහිත්‍යයද සිංහල, පාලි, සංස්කෘත සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සංශෝධනය කළ අධිබුද්ධි විශාරදයෙක් විය. ඒක භාෂා සිංහල ශබ්දකෝෂයේ ආරම්භක ප්‍රධාන කර්තෘවරයාද වූයේය. එතුමා ලේක් හවුස් පුවත්පත් සමාගමේ දිනපතා සිංහල පුවත්පතවන දිනමින පුවත්පත ප්‍රකාශයට පත් කිරීම සඳහා දිරි දුන්නේය. තරුණ බෞද්ධ සංගමේ නිර්මාතෘහා පළමු සභාපතිවරයා වූ මේ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයා මිය යනතෙක් වසර 46ක් පුරා එම තනතුර හෙබ වූයේය. එතුමා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා විය. ලංකා රාජකීය ආසියාතික සංගමේ සභාපතිවරයා විය. එතුමා විද්‍යාලංකාර සභාවේ සභාපතිවරයාද වූ අතර දහම් පාසල් ඇරඹීමට පුරෝගාමී වූයේය. එමෙන්ම අමාත්‍යප ව්‍යාපාරයේ ප්‍රධානතම චරිතයක් වූයේය. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නිර්මාතෘවරයෙකු වූ අතර එහි ප්‍රථම විදුහල්පතිවරයාද වූයේය. පසුව එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රථම බෞද්ධ සිංහල ලාංකික විදුහල්පතිවරයා වෙමින් විදුහලේ ආදිශිෂ්‍ය සංගමේ ප්‍රථම සභාපතිවරයාද වූයේය. එමෙන්ම කොළඹ විසාකා විද්‍යාලයේ ප්‍රථම කළමනාකාර ධූරය හෙබ වූයේය. ඒ අයුරින් බෞද්ධ පාසල් ගණනාවක් අරඹමින් පාලනය කරමින් ඒවායෙහි සාමාන්‍ය අධිකාරී තනතුර ඉසිලු අතර පරම විඤ්ඤාර්ථ සංගමේ ලේකම් ධූරයද හෙබ වූයේය. සිය උපන් ගම වූ කැලණිය ප්‍රදේශයේ එතුමන් විසින් ආරම්භ කරන්නට යෙදුණු කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අදවන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ජනප්‍රිය ජාතික පාසලක් බවට පත්ව තිබේ. ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් සිය ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි පිළිවෙලින් කල්කටා විශ්වවිද්‍යාලයෙන් සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ලබා ගනිමින් අධිනීතිඥවරයෙකු ලෙස පත් වූයේය. පසුව එතුමා ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරයෙක් ලෙස කටයුතු කළේය. එතුමා ඉන්දියාවේ ලංකා නියෝජිතයා ලෙස පිළිගත් ගෞරවනීය රාජතාන්ත්‍රිකයෙකු වූ අතර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ රාශියකදී ලංකාව නියෝජනය කළේය. බුදුදහම හා ජාතිය කෙරෙහි එතුමා තුළ තිබූ භක්තියත් ආදරයත් හේතු කොටගෙන අමාත්‍යප ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ ඩී.බී. ජයතිලකයන් 1915 දී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් ව්‍යාජ චෝදනා ගොනු කර යුද්ධ නීතිය යටතේ සිරගත කර වද හිංසාවලට ලක් කළ නායකයන් අතරින්ද කෙනකි. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක රටේ ඉහළ පන්තිය සහ පොදු මහජනතාව යන දෙපිරිසම අතරෙහි ඉහළින් ගෞරවාදරයට පාත්‍ර වූ පුද්ගලයෙකු බවට පත්වීම යටත් විජිත පාලනය නිසා පිරිහුණු ආගමික ජාතික හා සංස්කෘතික වටිනාකම් පුනර්ජීවනය සහ වැඩිදියුණු කිරීමේදී එතුමන් හට මහත්සේ උපකාරී විය. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමි, තෙක්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, අනගාරික ධර්මපාලතුමා, කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර, එෆ්.ආර්. සේනානායක, චාල්ස් බටුවන් තුඩාව, වෛද්‍ය ඩබ්ලිව්.ඒ. ද සිල්වා, එඩ්මන් හේවා විතාරණ, හෙන්රි පේදිරිස්, වෛද්‍ය සී.ඒ. හේවා විතාරණ, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර සහ ටී.බී. ජයා ආදී බුද්ධිමතුන් හා කීර්තිමත් පුද්ගලයන් සමග සමීප ඇසුරක් දැක්වූ එතුමන්
පොදු ජනතාවගේ හද ගැස්ම හොඳින් තේරුම්ගෙන මහ ජනතාව සමගද කාලය ගත කිරීමට ක්‍රියා කළ උත්තම පුරුෂයෙකි. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා ඔහුගේ සමකාලීනයන් අතර ඉහළින්ම කැපී පෙනුණු දේශපාලඥයෙක් වූයේය. ඔහු ලංකා නිදහස් අරගලයේ පුරෝගාමී නායකයෙකු සහ දේශප්‍රේමියෙකු විය. 1923 දී ලංකා ජාතික සංගමයේ සභාපති ලෙස ඔහු පත් කරන ලද අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ලංකා ව්‍යවස්ථා දායක සභාවට තීරීපත් වී එහි උපසභාපති ධූරයට පත් විය. එහි සභාපති ධූරය බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් දරන ලද තනතුරක් වූ අතර ව්‍යවස්ථා දායක සභාවේ උපසභාපති ධූරය එවකට ලාංකිකයෙකු හට ලංකා ආණ්ඩුවේ දැරීමට හැකි වූ ඉහළම තනතුර විය. ඩොනමෝර් කොමිෂන් සභාවේ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ලංකා දේශපාලනයේ විශ්ව ප්‍රඥප්තියට මඟ පෑදුවේය. ඒ ඔස්සේ අලුතින් පිහිටුවන ලද රාජ්‍ය මන්ත්‍රණ සභාවට කැලණිය මැතිවරණ කොට්ටාෂයෙන් ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් ඉදිරිපත් වූ අතර 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභා නායක හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්විය. ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභා නායකවරයා ලෙස මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්ද අයිතියෙන් ජනතාව විසින් තෝරාපත් කරගන්නා ලද ප්‍රථම රාජ්‍ය නායකයාද ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන්ය. එවකට එම තනතුර අග්‍රාමාත්‍ය තනතුර හා සමාන තත්වයක් විය. නමුත් මෙය අදත නිසලස අගය කර නැති සුවිශේෂී කරුණකි. ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ලංකා ආණ්ඩුවේ අයවැය කතාව සකස් කිරීම සඳහා ක්‍රියා කළ ප්‍රථම ලාංකිකයා වූයේය. ඔහු ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ වැඩ කටයුතු කාර්යශීලී ලෙස කළමනාකරණය කළ අතර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායකයා ලෙසද එතුමාගේ පරිපාලනය සුවිශේෂී ලෙස ඉටු කළේය. විශේෂයෙන්ම කෘෂිකර්ම අධ්‍යාපන හා සෞඛ්‍ය යන අනෙකුත් ක්ෂේත්‍රයන් බාර අමාත්‍යවරුන් හට තම උපරිම සහාය ලබා දෙමින් ලාංකික මහජනතාව හට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සේවය කළේය. බුද්ධ ධර්මයේ ඉගැන්වීම් වලට අනුකූලව යහ පාලනීය පෙරදරි කොටගත් විශිෂ්ට පරිපාලකයෙකු වීමත් සියලුම ජාතීන් අතරේ ජනප්‍රියත්වයට පත්වීමත් ඔහුගේ සමකාලීනයන් අතරේ ගෞරවාදරයට පාත්‍ර වීමත් හේතු කොට ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් 1936 දී දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී කැලණිය ආසනය නිතරංගෙන් ජයගෙන ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියත නායකයා බවට තීරීපත් වී තවදුරටත් එම තනතුරේ කටයුතු කරමින් ජනතාව හට සේවය කළේය. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිඳුන් රුවන්වැලි මහා සෑය ජලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පුරෝගාමී වූ සහ වර්ෂ 1941 දී ස්තූපයේ කොත් කැරැල්ල පැළඳවීමේ උත්සවයේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළේය. දඹදිව සාංචි ස්තූපයේ කැණීම් කටයුතු වලදී සොයාගත් නිර්මල සර්වඥ ධාතුන් වහන්සේලා ලංකා රජයට බාර දුන් අවස්ථාවේදී කැලණිය විද්‍යාලංකාර පිරිවෙන වෙත එම සර්වඥ ධාතුන් ලබා දීමද ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන්ගේ පුරෝගාමීත්වයෙන් සිදුවිය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායකයා ලෙස එතුමන් එවකට අධ්‍යාපන අමාත්‍ය තනතුරු දැරූ C.W.W. කන්නංගර් මැතිඳුන් හට ලංකාණ්ඩුවේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කිරීමේදී උද්ගත වූ බාධක ජය ගැනීමට සිය උපරිම සහයෝගය දක්වූයේය. ලංකාව වෙනුවෙන් ඉටු කළ සේවය සහ එතුමන්ගේ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ අගයමින් ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් හට එවක එක්සත් රාජධානියේ රජතුමා විසින් නයිට් පදවිය පිරිනමන ලදී. නයිට් පදවියකින් පිදුම් ලද ප්‍රථම ලාංකේය බෞද්ධ නායකයා වූයේද ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාය. මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා පූර්ව සහ පශ්චාත් නිදහස් ලංකාවේ නායකයින් බොහොමයකගේ දේශපාලන ගුරු වූ අතර ඉන් ඇතැම් නායකයෝ පසුකාලීනව නිදහස් ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයේද හෙබවූහ. නිදහස් ව්‍යාපාරයේ වෙනුවෙන් සිය පෞද්ගලික ධනය පවා කැප කළා පමණක් නොව එතුමන් සතුව තිබූ බොහෝ වත්කම් ලංකා රජයට පරිත්‍යාග කරන ලදී. කොළඹ හත බෞද්ධාලෝක මාවතේ මහා භාරකාර කාර්යාලයේ පිහිටි ටර්බන් හවුස් සුවිසල් මන්දිරය එතුමාගේම නිවසක් වූ අතර එය ලංකා රජයට තිළිණ කරන ලද්දේය. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක භාරය දැනට මහා භාරකාර දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ඉසුරුමත්ම රජයට අයත් භාරයක් වන අතර විවිධාකාර අධ්‍යාපනික පුණ්‍යායතන හා සමාජීය ආයතන සඳහා දායකත්වයේ සපයන ආදායම් උත්පාදන වත්කම් වලින් සමන්විතය. 1940 මුල් භාගයේදී දෙවන ලෝක යුද්ධයේ හේතුවෙන් රට තුල ඇති වූ ආහාර හිඟය නිසා දැඩි අර්බුදයක් නිර්මාණය විය.
ප්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනය සහ එවකට සිටි කෘෂිකර්ම වෙළඳ හා වාණිජ අමාත්‍යවරුන් ඉන්දියා රජය සමග මේ සම්බන්ධව කළ සාකච්ඡාද අසාර්ථක වූයේ ඉන්දියාවද එම ආහාර හිඟයෙන් පීඩා විඳීම හේතුවෙනි. ශ්‍රීමත් ටීබී ජයතිලකයන් සිය ශාස්ත්‍රපති උපාධිය හදාරන අවධියේදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු ශිෂ්‍ය සංගමේ සභාපති ධූරයේ දරූ ප්‍රථම සහ එකම ලාංකිකයා වූ අතර ඉන්දියන් නිදහස් සටනේ ක්‍රියාකාරීන් වූ ඉන්දියානු ජාතික කොංග්‍රසයේ නායකයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් ඔවුන් සමග පෞද්ගලික මිත්‍රත්වයන්ද වර්ධනය කරගෙන තිබිනි. මේ බව හොඳින් දැන සිටි ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ආහාර අර්බුදයේ විසඳීමට ඉන්දියානු රජයෙන් සහයෝගය ලබා ගැනීම සඳහා ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන්ගේ පිහිට පැතිය. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා කෙරෙහි ඉන්දියානු නායකයන් තුල වූ අතිමහත් ගෞරවය හේතුවෙන් ලංකාවට ආහාර ආධාර ඉන්දියානු රජය විසින් සපයන ලදී. සතුරු නෞක යාත්‍රාවලින් බාණ්ඩ ප්‍රවාහනයේ නෞකාවන් වෙත ඇති අන්තරායන් සමගින් සාගරයේ ඔස්සේ සිය අසල්වැසි රටෙන් ආහාර ආධාර ලබා ගැනීම සඳහා එතුමන්ගේ අකණ්ඩ සහය අවශ්‍ය බව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට හැඟුණු අතර මෙම සාර්ථකත්වයම ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් වෙත අනර්ථකාරීව බලපෑවේය. ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන්ගෙන් ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කළ ඉල්ලීම පිළිගත් එතුමා ලංකාණ්ඩුව සහ ලක්වැසියන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් 1942 දී ඉන්දියාවේ ලංකා ආණ්ඩු නියෝජිතයා වශයෙන් මහා කොමසාරිස් ලෙස වැඩ බාරගත්තේ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායක තනතුරෙන්ද සිය අමාත්‍ය තනතුරෙන්ද නිහතමානී ලෙස ඉවත් වීමෙනි. එබැවින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පුරප්පාඩු වූ සභා නායක තනතුර ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන්ගෙන් නියෝජ්‍ය ලෙස පිළිගැනීමට ලක් වූ ඩී.එස්. සේනානායක මහතා විසින් පුරවන ලද අතර පසු කාලීනව ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවටද සේනානායකයන් පත්විය. 1944 දී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී රෝගාතුර වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් සිය මව්බිමට පැමිණ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට තීරණය කළේය. කෙසේ වෙතත් 1944 මැයි මාස 29 වන දින ඉන්දියානු ආණ්ඩුව විසින් වෙන් කරන ලද විශේෂ ගුවන් යානයකින් එතුමා ලංකාවට රැගෙන එන අතරතුරදී ගුවන් යානය තුළදී ඉන්දියානු සීමාවේදීම අවසන් හුස්ම හෙළූ අතර ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන්ගේ අවසන් වචන මාලාව වූයේ අප ලංකාවට පැමිණියේද යනුවෙනි. මෙම අවසන් වචන මාලාව ලක්මව කෙරෙහි එතුමා තුළ වූ ඉමහත් භක්ත්‍යාදරයට සදාකල්හි සාක්ෂි දරනු නොඅනුමානය. ශ්‍රේෂ්ඨ දර්ශනවාදියෙකු වූ ශ්‍රීමත් දොන් බාරුන් ජයතිලක මැතිතුමා සෑම තරාතිරමකම ලාංකිකයන් විසින් හැඳින්වූයේ ඔටුනු නොපලන් රජු යන ගෞරවාදරණීය නාමයෙනි. එතුමා වෙනුවෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වූ රාජ්‍ය අවමංගල්‍යෝත්සවය යටත් විජිත සමයේ පටන් ලංකා ආණ්ඩුවකින් පැවැත්වූ ප්‍රථම රාජ්‍ය අවමංගල්‍යෝත්සවය වූ අතර රට තුළ සෑම ප්‍රදේශයකින්ම පැමිණි අතිවිශාල ජනකායකගේ ගරු බුහුමන් සහිතව එය සිදු කරන ලදී. ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් ලංකා මාතාවට බිහි වූ අග්‍රගණ්‍ය වූ ජාතික වීරයෙකි.